රුපියල් මිලියන 100ක ණය ආධාර යටතේ මේ ඉදි කෙරෙන්නේ. පැරණි පාලම කඩා ඉවත් කර මාස 6ක පමණ කාලයක් ගත වී තිබෙනවා. ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කළ දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂුන් යපා අභිවර්ධන මහතා නව පාලම ඉදි කිරීම පිළිබඳ සොයා බැලුවා. මෙම ස්ථානයෙන් ගමන් කිරීම සඳහා තාවකාලික වැල් පාලමක් ඉදි කර තිබුණා. මේ අතර නගරයට ගමන් කිරීම සඳහා පවතින විකල්ප මාර්ගයේ කඩමින් ප්‍රතිසංස්කරණය කිරීමටද ආණ්ඩුකාරවරයා අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාට උපදෙස් දුන්නා.